ලබන සඳුදා ඇඳිරි නීතිය ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රජය කරුණු පැහැදිලි කළා. දැනට සෞඛ්‍ය බලධාරීන් විසින් වගකීම් ඉෂ්ට කරපු සියලුම ආයතන සංවිධාන විසින් දැනුම් දීලා තිබෙන්නේ දැනට පවතින තත්ත්වය තුළ කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම කියන දැඩි අවදානම් කලාප තුළ පවා පාලනයට යටත් කරලා තිබෙන නිසා සමාජයේ ගතවීමක් පැතිරීමක් නොමැති බව තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ප්‍රවාහන කටයුතු, වෙනත් ස්ත්‍රික් අතර හුවමාරුව, වෙළඳ සැල් විවෘතෝ තැබීම් යනාදිය පිළිබඳ සෑම ආයතනයක් සමගම වෙන්වෙන් වශයෙන් සාකච්ඡා පවත්වලා තියෙනවා. නිසා වෙනත් රටවලත් අපිට වඩා දරුණු ලෙස රෝගී පැතිරිමින් පැවතියේදී මරණ සංඛ්‍යාව අපිට වඩා කීප ගුණයකින් වර්ධනය වෙලා තියෙන රටවලත් ආර්ථිකය පිළිබඳ සීමා ලිහිල් කරමින් පවතින ජාත්‍යන්තර වටපිටාවක් තුළ තමයි අපි මේ ලිහිල්කරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අඳිරි නීතිය සඳහා 11 වැනි ඉවත් කරයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඔව්, බලාපොරොත්තුවක් තිබෙනවා. තත්වය විශාල ලෙස නරක තත්වයට පත් වුනේ නැත්නම් මේ වෙසක් දවස්වල ත්‍රිවිධ රත්නේ 90 වසින් මේ රෝගය බිය දුරු වෙලා ගියොත් නිසක වශයෙන් 11 වැනිදාට මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පළ කළේ මෙවන් අදහසක්. කොළොස්වෙනිදාට තව දවස් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ දවස් ගණනාවත් එක්ක තමයි ඒ තත්ත්වය තීන්දු කරන්න ඕනේ. කොළඹ ආරක්ෂිත ඇමතුමනි, කොළඹ ඉතින් අපේ පැත්තෙන් අපිට කරන්න පුළුවන් ආරක්ෂාව කරනවා. ඉතින් ජනතාවගේ පරිස්සම් වීමත් මේකට ඉතාම වැදගත් වෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ රෝගී ව්‍යාප්තිය යම්කිසි ආකාරයක තර්ජනයක් නේද? තර්ජන නැති තැනක් නැහැ. ඉතින් මේ රෝගය ලෝකේම තියෙනකොට ලෝකේම මේ තර්ජනයක් තියෙනවා. ඉතින් ඒක තර්ජනයක් නැහැ මේ කියලා අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. හැම ශාස්ත්‍රයකම හැමෝටම මේ තර්ජනය තියෙනවා. ඉතින් තර්ජනය නැහැ කියන්න බැහැනේ. මේ යන තත්ත්වෙත් කැමතිමනේ සාමාන්‍ය තත්ත්වෙට පත් වෙන කොච්චර කාලයක් ගත වේද එහෙම ඔබට? එහෙම ඉතින් කියන්න අමාරුයි. ලෝකයේ තියෙන තත්ත්වය ඔබතුමාලට පැහැදිලිනේ. ඌට ඉස්සෙල්ලත් මං කිව්වා 19 වෙනිදා වෙනකොට ලංකාවේ ඇඳිරි නීතිය අයින් කරන්න කටයුතු කරගෙන යනකොට ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපට සෑහෙන මේ රෝගය මර්ධනය කර ගැනීමට හැකියාවක් තිබෙයි කියලා. හැබැයි සමහර තැන්වල ජනතාව උපදෙස් පිළිපැද්දෙන්නේ නැහැ. ඒ කියපු දෙයක තමයි අපි දිගින් දිගටම කිව්වේ. ඔබතුමා මේ සදාන් කරන ආකාරයට මේ කාරණාත් එක්ක මැතිවරණයකට යාම සම්සි ආකාරයක අවධානම්කාරී තත්ත්වයක් නේද? රටේ යම් යම් කොටස්වල කිසි ගැටලුවක් නැතුව තියෙනවනේ. ඒක නිසා මේක මේ ඔබතුමා මගෙන් මේ වෙලාවේ මේ ප්‍රශ්න කරලා ඒක ගැනීම වැරදි. ඒක ජනතාවගේ සහයෝගයත් එක්ක මැතිවරණය තියන්න ඉඩ කඩකුත් තියෙනවා.